ලංකාේවය සම්මයනය මෙම රටේ සේවයන් ියෝජනය කරන ආයතනය හැටියට අපේ ප්‍රතිපත්තිය වනුවේ මෙම කරුණු සම්බන්ධයෙන් අපි වැඩපොලේද කිසිම වෙනස්කමක් හෝ හිංසනයක් හෝ ලිංගි කාතවරයක් හෝ කිරීම අපි ඒවා හෙලා දකිනවා ඒවගේ අපි කියනවාවිහව 0 tolerance පොල forms ිස්ක්‍රිmination වස් 0 toleranceual. ඉති මේ පදනව මත අපි අවරුදු ගරනාවක් අපේ ප්‍රතිපත්තිීන් සංගික්ත කරගන යනවා. ඒ වගේම සේව්‍යන් සහ ලෝක කම්කරු සංවධනය කොන්සිටුවෙන්න්ස්ල ගත්තහම විශේෂයෙන්ම සේව්‍යන් ආයතන ගත්තහම අපි දෙදාස්තුනේද වි ප්‍රතිපත්තින් මාලාවක් අපි නිර්මාණය කල්ලා අපි සෑම සේවයකුටම අපේ සාමාජිකෙකුටම ඒ බෙදාදීලා තියෙනවා ඒ ප්‍රතිපත්්‍ය අනුව කටයුතු කරන්න කියලා. ඉතිං ඒහින්දා ජාත්‍යන්තර කම්කුණු සංධානය තිය අලෝ කන්වෙන්ශ එක එකසියානුව තියන ප්‍රතිපත්තිය අපි දැනටමත් අපේ ආයතනවල ක්‍රියාත්මක වේගන යනවා. ලංකා සේවය සම්බේලන කන්වෙන්ශන් එක ඉදිරිපත් කරපු අවස්ථාවේදී එයට චන්දියදීමෙන් වැලකිී සිටියා එයටඒ හඳුන්වන්න අපි ඒක තියන අන්තර්ථගත කරුණු නැතං වැලියුසට විරුද්ධයි කිය නමුත් අපි ඒ විරුද්ධ වුණේ තාක්ෂණි කරුණු නිසා. එකක් තමයි සේවකයා කියන ආර්ථකතනය අපේ රටේ සහ අන්තර්ජාතික නීතිමාලාවට පටහැනිව ගිය නිර්වචනයක් තමයි එතන ඉදිරිපත් කල තියෙෙන ඒ එක තියෙනවා අප ඉංගලිසින් කියනවන වොලන්ටියස් කැන්ඩිඩේටස් ඒවගේ අය සේවකයා කියන වචරයට අරුත්තට නිර්වචනය කරන්න හැකියාවක් නෑ. ඒවගේ මෙම කර්වෙන්ශන් එකින් සේවයන්. වැඩිපුර වගකීම් මාලාවක් ඉදිරිපත් කලා තියෙනවා ඒ අත් ඇත්තවශයෙන් අපිට අදාළ වෙන්නෑ. මොකොද එකක් තමයි ඒ වැඩපොලෙන් බාහිරව සිදුවෙන දේවල් සම්බන්ධයෙන් වගකීමක් තමයි දක්වල තියන්නේ අනිත් එක තමයි සේවකයා යන එනකොට. වගකීම වැනි දේවල්. ද මේවා වැඩකිරීමේ ෂේත්‍රයට අදාළ වන්නෙත් නෑ. ඒ වගේමවැනි අවස්ථාවක, හිංසනය එහෙම ඇත්ත යම්කිසි ප්‍රශ්නයක් ඇතුුණොත් පුරවැසයකුට අපේ රටේ වෙනම නීති මාලාවක් තියනෙනවා ඒ සම්බන්ධෙන් ක්‍රියාත්මක වලන ධනීතිය සහ සිවිල් සංග්‍රහයි නීති මාලාවක් අපි කියනව නිගලිජන් සම්බන්ධයෙන් තියෙන නීතිය වගේම ක්‍රිමිනල් ලෝස් වගේ ගොඩක් තියෙනවා. ඒ හින්දා තමයි අපි මේ තාක්ෂණක හේතුවක් නිසා තමයි ඒ සන්දය දීමෙන් වැලී සිටියේ මම විතරක්නේ මේ ජර්මණය, ජපානය, වැනි රටවල් හතලිස් තුනක් ඒ සම්බන්ධයෙන් සන්දදීමෙන් බැලකි හිටිය නමුත් ඒකෙන් අදහස් කරන්නේ අපි අන්තර්ගත කරුණු. වැඩපොලේ කාන්තාවන් සහ සියලුම දෙෙනට එඒ හෙවතියන හිංසාකාරී ක්‍රියා ඒ කිසිම දෙයක් අපි ටොලරේට් කරන්න අපි හෙලා දකිනව ඒවා. ඒවගේම ඒ සම්බන්ධෙන් අප රටේ නීතිය සංශයෝලයට කරනවනං අම කිව්වර නිර්වචන වලට අදාළව කරන වනං අපි අපේ පූර්ණ සහයෝගය ලබාදීමට අපි බැදිිලාඉන්නවා ඒ වගේ ඒ කර්තව අපි කරනවා. අප රට දැනටත් කර්වේෂණ එක අසං කරලා නෑ මහිතන වැදගත් වෙන්නේ ඒ අන්තර්ගතය අප නීති යොමුකිරීම දැනටමත් බොහෝකාර්යන් අන්තර්ගත කරලා තියෙනවා. කම්කරු කොමසාරස් ජනරාතුමාගේ ප්‍රධානත්වෙන් නීති සංසෝධනය කරන්න ඉදිරිපත් කලා තියෙනවා ඒ නීති සංසෝරජන මාලාවේදිත්. කර්වෙන්ෂ එක තියෙන වැලිවූ සන්තර්ගතය කරලා තියවා ති ඒකට අපි පූර්ණ සහයකෙ දනවා අපි බලාපොරොත්තු වෙනවා ගෘතිය සමිතිත් එම අලුත් නීතිවලට සහයෝගෙ දී කියලා මොකද ඒවට සයගෙ දුන්නත් තං අර කර්වෙන්ශණ එක තියෙන අරමුණ ඉට වෙන්න